Honorable Vijitha Berugoda. Karuniyojya Karyasabhapati Tumani, Anrukama Vyastha Mandale, Mehum Committee Vishin Sakaskarna Lada, Parliament to Idripatkan Lada, Mehum Committee Varta Sambandi, Vivadeta Maitane, Medas Dinaki Petula, Adahas Yojana, Vivechana, Mata, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සඳහන් කළා. ඉතින් අපි දකින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක් පාලනය කරන නීතිමය ලියවිල්ලක් විදිහට අපි දකිනවා. හැබැයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සවකස් කිරීම හෝ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සිදු වෙන්නට ඕන. මේ රටේ ජාතික සමගිය ඇති කරන්න ජන වර්ග අතර සංහිඳියාව ගොඩ නගන්න ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වගේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් තමයි අලුත් ව්‍යවස්ථාවක් හදන්න හෝ එහෙම නැත්නම් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න ඕනේ. ඒ වගේම රටක මූලික ආර්ථික සමාජීය දේශපාලන ගැටලු සඳහා කල්පවත්නා තිරසාර විසඳුමක් මෙන්ම රටක සියලුම ජනතාවට පිළිගත හැකි සියලුම දෙනා සම්බන්ධ කරගෙන ඉතා පුළුල්ලුත් ගැඹුරුත් අර්ථාන්විත වූ තරමුණු පෙරදරි කරගෙන තමයි නව ව්‍යවස්ථාව සකස් කරගන්නේ. හැබැයි මේ නව ව්‍යවස්ථාව සකස් කරගෙන එක පටු අරමුණු වලට සීමා වෙනවනම් එමෙ නැත්තම් තවත් විරුද්ධ දේශපාලන මතධර්ම කණ්ඩායමක් දේශපාලන වශයෙන් අතරමං කරන්න නම් නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල තමන්ගේ බලය නිශ්චිතව තහවුරු කරගන්න ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්නට හෝ අලුත් ව්‍යවස්ථාවක් ගෙනිට යනවනම් මම හිතන්නේ ඒක ඒ තරම් යෝග්‍ය නැහැ. අපි දකින්නට ඕන මේ ව්‍යවස්ථාව සම්බන්ධව ජනවරමක් ලැබුණද නැද්ද කියන කාරණේ නෙමෙයි මේ ව්‍යවස්ථා සංශෝධනයකින් හරි අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙමි රටේ පවතින මූලික ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පුළුවන්ද කියන කාරණා. අපිට ඉතිහාසය අමතක කරන්න බෑ අලුත් ව්‍යවස්ථාව සකස් කරනවා. මොකද ඉතිහාසයේ අපි දන්නවා තරුණ නැගිටීම් දෙකක් තිබුණා දකුණේ 1971 සහ 88 89 කාලවල. අපිට මතකයි 89 තිබුණු මේ මහා විනාශයත් එක්ක හිටපු ජනාධිපති ප්‍රේමදාස ජනාධිපතිතුමා මේකට හේතුව සොයන්න කොමිෂන් අපත් කරා. ඒක තමයි තරුණ අසහන කොමිෂන් වාර්තාව. ඒ කොමිෂන් එකෙන් පිට වුණු වාර්තාවේ තිබුණේ මුලින්ම තිබුණේ කොළඹට කිරි අපට කැකිරි කියලා. සමාජ අසමානතාව. සම්පත් සමසේ බෙදී නොයන. මේ වගේ අසමානතාවයන් නිසා තමයි මේ වගේ ගැටුම් ඇති වුණේ. ඒ වගේම අපේ එල්ටීටී ත්‍රස්තවාදී විසින් අවුරුදු 30ක් පමණ උතුරු නැගෙනහිර වෙනම නැත්තම් ඊළමක් ලබා ගැනීම සඳහා යුද්ධයක් ආරම්භ කළා. මේ රටේ ජනාධිපතිවරු 5 දෙනෙක් මේ යුද්ධයට මුහුණ දුන්නා. මේ ජනවාර්ගික අර්බුදයේ නමින් තිබුණු එල්ටීටී ත්‍රස්තවාදය මේ රටට මහා විනාශයක් ගෙනා. ජාතීන් අතර අවිශ්වාසය තහවුරු වුණා. අනෙක් පැත්තෙන් දකුණට වඩා උතුරු නැගෙනහිර තමයි මහා ව්‍යසනයක් සිද්ධ වුණේ. දරුවන්ට පාසල් යන්න බැරි වුණා. ජන ජීවිතේ කඩා වැටුණා වෘත්තියක් කරගෙන යන්න බැරි වුණා සමහර දරුවෝ සයිනයිඩ් කරලා කරේ බැඳලා යුද පුහුණුව සඳහා මේ අන්තවාදී කණ්ඩායම් මේ දරුවෝ යොමු කරා ඒ උතුරු නැගෙනහිර දරුවන්ගේ අනාගතය සම්පූර්ණයම කඩා වැටෙන්නට සැලැස්සුවා හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමා ජනාධිපතිවල එතුමා මේ යුද්ධය අවසන් කරන්නට දේශපාලන නායකත්වය දුන්නා ඒකේ ප්‍රතිපලයක් විදිහට 2009 අවසන් වෙනකොට 2009 මැයි මාසේ වෙනකොට මේ සාහසික මිලෙච්ච ත්‍රස්තවාදී අවසන් කරලා මේ රටට සාමය ලබලා දුන්නා. හැබැයි මේ සාමය ඒ නිදහස දකුණට විතරක් නෙමෙයි උතුරටත් ප්‍රධාන වශයෙන් ලැබුවා. ඒ සාමයේ අරුණලු වැඩිපුර ලැබුණේ උතුරු නැගෙනහිරට. මොකද එදා කැලෑවල හැංගිලා නැත්තම් මඩුවල තල් රුප්පාවේ ඉඳලා බොහොම ජීවිතයේ ගැ නවනිශ්චිතතාවයෙන් හිටපු දරුවෝ පාසල් යන පටන් ගත්තා මිනිසුන්ගේ දෛනික ජීවිතයේ යථා තත්ත්වයට පත් වුණා වෘත්තීය මාර්ගවලට යමු වුණා එල්ටීටී ත්‍රස්තවාදීන්ට බයේ මේ රටේ අතහැරලා ගිය විදේශවල හිටපු
ඒ රටේ ජනතාව ඒ උතුරු නැගෙනහිර ජනතාව නැවත ඇවිල්ලා පදිංචි වුණා. ගොවිතැන් කටයුතු කරා, කෘෂිකාර්මික කටයුතු කළා. ඒ අයගේ ජන ජීවිතය යථාතත්වයට පත් වුණා. අනිත් පැත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උතුරු වසන්තයේ නැගෙනහිර නවෝදය වගේ සංකල්ප යටතේ ඒ ප්‍රදේශවල පොදු පහසුකම් යටිතල පහසුකම් අධ්‍යාපන පහසුකම් ලැබලා දීලා ජන ජීවිතය නගා සිටවන්න කටයුතු කරා. හැබැයි එතනදී අපි දන්නවා 30 අවුරුදු යුද්ධයක් නිසා ඒ දෙමළ ජනතාවගේ සිත් පැහැරලා තිබුණා. ඒ සිත්වල තිබුණු තුවාල සුවපත් කරගන්න කාලයක් යනවා. යම්කිසි වෛරයක් ද්වේෂයක් ඒ අයගේ ජන ජීවිතය සහ ඒ අයගේ අනාගතය පිළිබඳ ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්න නිසා දකුණේ ජනතාවත් එක්ක යම්කිසි වේදනාවක් කලකිරීමක් හිත් නොහදවීමක් තිබුණා. ඒක අපි පිළිගන්නට. හැබැයි අපේ ආණ්ඩුව කාලේ එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ යටිතල පහසුකම් පොදු පහසුකම් දුන්නට නමුත් ඒ සිත් සුවපත් කරගන්නට යාමේදී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. හැබැයි ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරා. පළාත් පාලන මැතිවරණ තිබ්බා, පළාත් සභා මැතිවරණ තිබ්බා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරලා දුන්නා. හැබැයි එතුමා 2015 ජනාධිපතිවරණයේදී එතුමා පරාජයට පත් වුණා. ඒ පරාජයට පොදු අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන සිවිල් සංවිධාන එකතු වෙලා මේ විධායක ජනාධිපති ක්‍රමේ බලතල අඩු කරන්න වෙනත් ඒ වගේම ජනතාවකට ජීවන සහන සලසන්නට බොහෝ පොරොන්දු දීලා බලයට පත් වුණා. නිසා එතුමාට ඉදිරියේදී එතුමාගේ වැඩපිළිවෙලක් තිබුණා නම් උතුරු නැගෙනහිරව කරන්න ඒක එතුමාට කරන්න බැරි නෝ මොකද එතුමාගේ ජනාධිපති ධුරය අතහැරලා. හැබැයි දැන් නව ආණ්ඩුවට යුතුකමක් වගකීමක් තියෙනවා. මේ උතුරු නැගෙනහිර ජනතාව විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවගේ ඒ අවශ්‍යතා, මූලික අවශ්‍යතා, ප්‍රශ්න ගැටලු සොයලා විසඳුමක් දෙන්න. නමුත් අපි දකිනවා මේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න මේ ලෑස්ති වුණාට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක උතුරටත් පොදුයි, නැගෙනහිරටත් පොදුයි, දකුණටත් පොදුයි, බටහිරටත් පොදුයි. ඉතින් මේ පොදු ප්‍රශ්නවලට විසඳුමක් දීමේදී ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ඒ ආණ්ඩුවේ අසමර්ථභාවය අපිට පැහැදිලි වෙන්නේ විශේෂයෙන් අපි දන්නවා හොරු අල්ලන්න කියලා ආව ආණ්ඩුව මේ රටේ ආර්ථික මර්මස්ථානය වෙන මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුවේදී විශේෂයෙන්ම අගමැතිතුමා බාල බොළඳ ප්‍රයත්නයක යෙදුණා මේ මහ බැංකුව අධිපතිතුමා ආරක්ෂා කරගන්න. ඉතින් ඒ වගේ බරපතල වංචාවකට චෝදනා ලැබපු කෙනෙක් ආරක්ෂා කරගෙන යාම තුළ ජනතාව තුළ මේ ආණ්ඩුව පිළිබඳ තියෙන විශ්වාසය පළදුණා. අනිත් පැත්තේ මුදල් ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමා විදිහට සම්මාන ලැබපු මුදල් ඇමතිතුමාට ධූරය අතහැරලා යන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව පිළිබඳ යම් විශ්වාසය පළදුණා. රැකියා දශලක්ෂයක් දෙනවා කිව්වා. ඉතින් ඒවා කරගන්නට බැරි වුණා. ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තාවනෝ රැකියා වික්ති අනුපාතය වැඩි වෙලා තියෙනවා. වැඩිම රැකියා වික්ති ප්‍රමාණයක් තියෙන්නේ උගත් ජනතාව අතර. උසස් පෙළ සහ ඊට ඉහළ උසස් අධ්‍යාපන ලැබපු අය තුළ තමයි විරකියාව ඉහළ ගිහිල්ලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් ආර්ථික සංවර්ධනය, ආර්ථික වර්ධනය වේගය අඩු වෙලා තියෙනවා. උද්ධමනය වැඩි වෙලා තියෙනවා. ආයෝජන ප්‍රමාණය අඩු වෙලා තියෙන අයවැය පරතරය 2014ට සාපේක්ෂව තුන්ගුණයකින් වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම දෙන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුවට. ඒ නිසා දකුණ හේවා උතුරු නැගෙනහිර වේවා ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. මේ වෙලාවේ ජනතාවගේ විශ්වාසය පළුදු කරගෙන පිළිගැනීම පළුදු කරගෙන තියෙන වෙලාවක මේ අලුතින් ව්‍යවස්ථාවක් ගේම සඳහා කටයුතු කිරීම පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් නැති වෙනවා. අපි දකිනවා ආණ්ඩුවේ සමහර ඇමතිවරු සඳහන් කරා මෝද හත් ගහුවක් තියා අඹුඩේ ගහන එක දෙයකට අඹුඩේ ගහන්න අවශ්‍ය නැහැ කිය. මේක පනතක්වත් කෙටුම්පතක් නෙමෙයි, මේක ලියවිල්ල. ආණ්ඩුක්‍රම අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳ එක එක පක්ෂවල යෝජනාවල අදහස් කියලා. හැබැයි ඉතින් මේ යෝජනාවල අදහස් මේක අවසාන ලියවිල්ල නෙමෙයි නම් මේකට අපි කලබල වෙන්න දෙයක්වත් නැහැ. හැබැයි නමුත් මෙරටේ මහා සංඝරත්නය මේකට විරෝධතාවය විනාඩි දෙකක් විතර දෙන්න අවසන් කරන මෙරටේ මහා සංඝරත්නය විශේෂයෙන් මල්වතු අස්ගිරි පාර්ශව දෙක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා මේකට විරුද්ධව. මහාචාර්ය බෙල්ලන්වල විමලරත්න නායක හාමුදුරන් වහන්සේ මේක කොලේවාලා ගැහිල්ලක් කියලා එතුමාගේ උන්වහන්සේගේ විරෝධය පළ කරලා තියෙනවා. අමරපුර මහානිකාය නිවේදනය නිකුත් කරලා තියෙනවා මේ ව්‍යවස්ථාවෙන් ගෙනීමෙන් වළකින්න කියලා. එවගේම රටේ විද්වත්තු බොහෝ පිරිස්
මේ වෙලාව ව්‍යස්ථාවක් ගෙන එනෙක් පිළිබඳව විරෝධය පල කරලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ ව්‍යස්ථාව හරහා ගොඩාක් අදහස් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. රටේ ඒකීයභාවය පිළිබඳ යම් යම් ප්‍රශ්න ඒ වගේම විකල්ප යෝජනා තියෙනවා. බුද්ධාගමට ලැබෙන ප්‍රමුඛස්ථානය උතුරු නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීම පිළිබඳව තියෙන විරෝධය ජනාධිපතිවරයා සතු බලතල හා පාර්ලිමේන්තු සතු උත්තරීතල බලතල හැලු කිරීම පිළිබඳ යම් කිසි අවිශ්වාසයක් රටේ ජනතාව තියෙනවා තුල තියෙන ෆෙඩරල් ක්‍රමයේ පිළිබඳ මේ යෝජනාවල තියෙනවා මේක අපේ ගරු විජේදාස විජේපාල මන්ත්‍රීතුමා මතක් කළත් අපේ ජාතික හෙළවරුමේ මේක පැහැදිලිවම කියලා තියෙනවා මේක ඉදිරිපත් කරපු යෝජනාවල විශේෂයෙන් මම ඒ කාරණේත් පොඩ්ඩක් සඳහන් කරන්නම් මොකද ඒ යෝජනාවල තියෙනවා මෙහි කෙටුම්පත්කරුවන් ශ්‍රී ලංකාවේ සුළු වාර්ගික ප්‍රජාවන්ගේ වාර්ගික දුක් ගැනවිලි විසඳීම සඳහා ඌ හොඳම ක්‍රමවේදය පළාත පදනම් කරගත් භූමි ප්‍රදේශ මත සිදු කරන බලය බෙදීමක් බවට විශ්වාස කරන බව පැහැදිලිය. එහෙයින් විමසිල්ලෙන් යුක්තව කරුණු අධ්‍යයනය කරන විට පෙනී යන්නේ ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය යන මෙම අදහස හුදෙක්ම දේශපාලන ඉල්ලීමක් හා සටන් පාඨයක් විනා සැබෑ ගැටලු සහ අවශ්‍යතාවයන් සඳහා ලබා දුන් තාර්කික විසඳුමක් නොවන බවයි. ඉතින් මේ වගේ ජාතික හෙළවරු ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන පක්ෂ ඒකේ තියෙන යෝජනා දිහා බැලුවම ද්‍රවිඩ සංවිධානයේ ඉදිරිපත් කරලා තියෙන සමහර යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේකේ පරස්පර යෝජනා තියෙනවා. ඉතින් මේ යෝජනා පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. මේක සාකච්ඡාවට බඳුන් කරන ලියවිල්ලක් නක්. නමුත් මේකට අද වෙනකොට සමස්ත ජනතාවම අවධානයෙන් ඉන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මගින් මෙහියුම් අතුරු කමිටු වාර්තාව පිළිබඳව ජනතාව විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු විදිහට අපේ අදහස අපි කැමති මේ ජාතික සමගියට ඒ වගේම ජාතීන් අතර සංහිඳියාවට ඒ වගේම මේ ජාතීන් කීපෙම මේ රට තුල සාමයෙන් සතුටින් ජීවත් වෙනවා දකින්නට මේ ජන සමාජය තුල විවිධ ජනවර්ගවලට තියෙනවා පොදු ප්‍රශ්න ඒ පොදු ප්‍රශ්න විසඳන්න පුළුවන් යම්කිසි පාලන බලයක් ලැබලා දුන්නට කමක් නැහැ නමුත් මේ රටේ ඒකීයභාවයට හානි නොවන මේ රටේ ජනතා පරමාධිපත්‍යයට හානි නොවන ඒ වගේම මේ රට නොබෙදෙන විසඳුමකට ඒකාබද්ධ විපක්ෂයේ විදිහට අපි කැමති. හැබැයි රට බෙදෙන ෆෙඩරල් ක්‍රමයට යන හෝ රට බෙදෙන්න ඉඩකඩ තියෙන ව්‍යවස්ථාවකට රට ඒකීයභාවයට හානි වෙන ව්‍යවස්ථාවකට එහෙම නැත්නම් බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානයට හානි වෙන ව්‍යවස්ථාවකට විශේෂයෙන්ම සමස්ත රටේ ජනතාවගේ විරෝධයට හේතු වෙන ව්‍යවස්ථාවකට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි නැත්නම් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවට වෙනස් සුළු ජන වර්ගවල තියෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ඒ අයගේ අභිලාෂයන් ඉෂ්ට කරගන්න පුළුවන් යම් යම් බලතල ප්‍රමාණයක් දීලා මේ ශ්‍රී ලංකාව නොබෙදුණු ඒකී රාජ්‍යයක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් ඕනෑම ව්‍යවස්ථාවකට අපි සහයෝගය දෙනවා ඉන් මෙපිට තියෙන මෙපිට යම් යම් බෙදුම්වාදීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධානයකින් හා විජාතික බලවේගව සතුටු කරන යම් යම් අදහස් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සඵල කරගන්න උත්සාහ කරනවා නම් ඒකට අපි විරෝධය පළ කරනවා කියන පණිවිඩය ලබලා දෙමින් නියඩ වෙනවා බොහොම ස්තුතියි